ෆ්ලැට් එකටම හොයාගෙන ආපු කොල්ලකෝ අන්තිමට නැවතුනේ පොලිසියෙන් නේද? ගෙදරට තට්ටු කරලා අන්න හිමිකාරයා ඉන්නවනම් ගෙදරට තට්ටු කරලා එනවා. කොල්ලා ඇවිල්ලා මොකද උනේ? එයා අර හાર્ඩ් ෆෑන් කෙනෙක්. ඉතින් මේ එයා හිතාගන්නේ මම එයාට ආදරේ කියලා. මේ එයා එක එහෙම එයාගේ ෆැන්ටසි එක ඒක වෙන්නේ නැති. ඉතින් මට මෙසේජ් කළා. ඒ කියන්නේ මුලින්ම Facebook මෙසේජ් එවනවා. මුලින්ම ලයික් කරනවා. එහෙම එහෙම. ඊට පස්සේ මට නිකන් කරදරේ වීගෙන ඉදි මම බ්ලොක් කරලා දැම්මා හැමතැනම. ඊට පස්සේ මගේ නම්බර් එක ඔයාගෙනත් කෝල් කරනවා. මම බ්ලොක් කරන්න එක එක නම්බර් වලින් ගන්නවා. ඊට පස්සේ එහෙම මම ඔක්කොමත් බ්ලොක් කරනවා. එක දවසක් වෙලාවට අපේ ගෙදර හැමෝම හිටියේ දා. විශ්වයගේ නම්බර් එක බ්ලොක් කරේ නැහැ. හරි. මේ ඊට පස්සේ ඉතින් මේ මමමයි ගිහින් දොර ඇරියේ. මිනු බූතෙක් වගේ හිටගෙන ඉන්නවා. ඇත්තටම මේ ඊට එයාගේ මට ගොඩක් කරදර වුණා. මේ ඊට පස්සේ අපේ පුංචිලා කට්ටියම ඇවිල්ලා ඉතින් සම්මතයකට පත් කළා. එයා මගෙන් අහනවා මේ අයියෝ මම මගාරින්නේ කියලා. පුංචියවම කියනවා නෑ ආන්ටි මම මේ ආවේ නංගි කැමති නම් මේ අපේ වෙඩින් එක ගැන ප්ලෑන් කරගන්න. එහෙම කියනවා. ඊට පස්සේ පුංචි චුට්ටක් මං කියනවා අයියෝ මට මෙහෙම කරන්නේ එහෙම කියලා. ඊට පස්සේ ඉතින් මේ මම හුඟක් වෙලාවට ගෙදර තනියම ඉන්නවා ඉතින් බයයිනේ. ඊට පස්සේ අපි හැමෝම ගියම් පොලිසිය එන්ට්‍රි එකක් දැම්මා. හොඳම ගැල කියන්නේ පොලිසියට ගියාම පොලිසියට දැන් මං කිව්වා දැන් මෙහෙම කරදරේ එහෙම කියලා. ඊට පස්සේ පොලිසිය ආට කෝල් කරලා අහනවා මේ ඔයාට පුළුවන් දවසක ඇවිල්ලා යන්නකො පොඩ්ඩක් කියනවා. පොලිසිය. පොලිසියෙන් ආරයට කතා කරලා කියනවා එයා කියනවා මේ මම වැඩ මේ දවස්වල මම බලන්නම්කෝ කියලා. ඊට පස්සේ එහෙම එහෙම ඉතින් තා මේක යනවා. ඊට පස්සෙත් මට කරදර වුණා එයාගේ. ඔව් දැන් කාටවත් හිරිහැරයක් හිංසනයක් ඒ වගේම ගැටලුවක් නොවන විදියට හැසිරෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා නේද? සමහරලාට සමහර කලා ශිල්පිනියන්ට විශේෂයෙන්ම ඇතිවන ගැටලු සමහරලාට කලා ශිල්පීන්ටත් වෙන ගැටලු ඇති වෙන්න පුළුවන්.